द लीड टीवी पत विशेषांगय न्यू डायमंड नेवे डील कार्यन करलिए एक्सप्रेस पर्ल नेवे वांदी लेबेद सकाए गिनेगे विनाश वो एमवी एक्सप्रेस पर्ल नौकावेन नियमाकारे वांदी आय कर गनीम सिद्वेद यान संबंधव नाविक वेलद क्षेत्रे मेन्म देशपालन क्षेत्रेद बरपतल सक संका मतुवेमिन तिबेनवा ईट हेतु वलेस इदिरिपत् वेमिन अत्ते मेवन विट वांदी लबा गनीम सह ए आश्रित क्रियावलिय संबंधव सक उपदवन आकारे एल मेरुनु तत्त्वयक् मतुव तिबीमयि एसेम बरपतल सक संका मतुवन आकारे नाविक अनतुरु सिदुवीम ईट अदाल निश्चित वगकियुतु पार्श्व नोसिटीम अनतुर पालने क्रीमट अदालव इता प्राथमिक आकारयट कटियुतु केरीम वांदी आय कर गैनीम विषय ही दुर्वल बा पेन्नुम केरीम आदि तावत् करुणु गणनावक ओउन अवधारणीय कर सिटिनवा नाविक क्षेत्रीय विशेषज्ञ दणुम ऐति प्रवीणियन सक संका मतु कर सिटिन्ने पासुगिय वसरे मेरट मुहुदेदी गिनिगत न्यू डायमंड नौकाव संबंधवद वांदी मुदल आय कर गैनीम आश्रित क्रियावलिय मुलुमनिम्म सक सहित बवाई अदाल न्यू डायमंड नौकावेन वांदी लेस मेरट विसिन डॉलर मिलियन 20ක पमन मुदलक नियम करात अवसाने मेरट रुपयाल मिलियन 353ක पमन सुलु मुदलक गेन अदाल वांदी मुदल गैनीमेन नडु कटियुतु पवा मेतेक सिदु कर नोमैति बवाई मे संबंधव सिरस मावत वैडसटहन तुलत अदहस दैक्कुवा मे एदी आचार्य नीतिज्ञ डैन मालिक गुणसेकर सह हिटपु पार्लिमेंतु मंत्री सुनील हदुन्नेत्ति दैक्कु अदहस न्यू डायमंड एकट अपि गियोत न्यू डायमंड एके अरहारसिय गान गन्नकोट मट लभिच आरंचमय एके ऐतिहो अर हे महत्यागे मम कमति ने मम देशपालज्ञे मटो वचन पाविचर नमो मेक फाइनल एंड फुल सेटलमेंट कियला वील तीनो कियला तमय मट आरंची देशपालन दंकिया न्यू डायमंड එතකොට මේ නිව් ඩයිමන්ඩ් කම්පැනි එක නිව් ඩයිමන්ඩ් නැවට අදාළව ලංකාවේ ෂිපින් ඒජන්ට් ඉන්නේ MSC ෂිපින්. ඒකේ අයිතිකරුවා තමයි මැක්ලරන්ස් ගෲප් එක. මැක්ලරන්ස් ගෲප් එකේ අයිතිකරුවා තමයි රොහාන් දිසිල්ව මහත්තයා. දැන් රොහාන් දිසිල්ව මහත්තයා ෂිපින් කම්පැනියක් කරන ගමන් වරාය අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා. එකක් එක පැත්තකින් එහෙම ඉන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට දෙක තමයි දැන් මේ රොහාන් දිසිල්ව මහත්තයා තමයි फोर्ट सिटी संबंधी कमीशन सभा एक सामाजिक वरी हर जब मैं अलुता आंडे बरा मे फोर्ट सिटी कमीशन में अध्यक्ष मंडल बरा ये रोहान शील महत्य इतकोट दें राय अधिकारी ये अध्यक्ष मंडल इन मन दें उन्नतुमा की दें अरे मम की राक्षण मिथुमा की अवंक राक्षण कास्तु वेनुअट अरे विदे गुनवा सिद्ध दें अभी होयान नोन मध्य हो हेट इधल मिथुमलो मे हेम मध्यक्रमतीनो मे वेडी मे नवटे अपराधि सिद्ध नोयन मेरटे जनता आवट मम के अपराधि सिद्ध नोयन अरे न्यू डायमंड के उन्हें मुखा गल हरीट बलो मुखदे न्यू डायमंड के तिगुना अरवे लयस्तु ये लयस्तु बीच शिपे कोटास् हरद समहार यकडबलट वेरंद पोले विकुन्ना එහෙම නැත්තම් ඔය කියන විදිහට සෙටල්මන්ට් එක කොහොමද උනේ? ඒවත් බලන්න ඕනේ. මොකද මතු පිටින් නීතිය විතරක් හරියන්නේ නැහැ. දැන් හෙට මොකද මම කියන්නේ මේ මේකට අත දාලව නිව් ඩයිමන්ඩ් එකට වෙච්ච දේම අද මේ මේ නැවටත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද හේතුව රාජ්‍යමතිතුමා කියනවා නාලකගොඩ රාජ්‍යමතිතුමා කියනවා මේක අපේ හිතෙන් තරම් වන්දියක් හම්බෙන එකක් නැහැ. එතකොට දැන් ඔය රක්ෂණ කරන කට්ටිය ඔය අධිකරණ නඩු කියන කට්ටිය මේ රාජ්‍ය අමතුමාගේ ප්‍රකාශය පාවිච්චි කරන්නේ නැද්ද? ඈ විශේෂ බාර අමතුමාම කියනවා නම් මේක අපි හිතන තරම් වාස්තුවක් ගන්න හම්බෙන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ වාසුදේව නානායක්කාර මහත්තයා කියන කතාවයි වන්දි කතාව ඊට පස්සේ රාජ්‍ය අමතුමා කියනකොට අපිට මේකට වන්දියක් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ කියලා හිතන කතා මේ හිතලු කතා නෙමෙයි. අහම්බ කතා නෙමෙයි. ඒව ඇතුලේ තියෙන දේශපාලනය. ඒව ඇතුලේ තියෙන ගනුදෙනු එසේම මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ වගකීම් විරහිත සහ ඉතාම නිර්ලජ්ජිත ආකාරයට නැවෙන් වන්දි ලෙස ඩොලර් ගැනීමට ඇති හැකියාව ඇති බව ආණ්ඩුවේ පාර්ශ්ව සඳහන් කරත් දැන් දරන්නේ ඊට වෙනස් මතයක්. දැන් ඔවුන් සඳහන් කරන්නේ විශාල වන්දියක් ගැන නොව
කීයක් හෝ වන්දි ලෙස ගැනීමක් එසේම නඩු පැවරීම වැනි කටයුතු සඳහා අවශ්‍ය නීති ප්‍රමාණවත් නැති බවත් ඇතැම් බලධාරීන් සඳහන් කරනවා නමුත් ආචාර්ය නීතිඥ ඩෑන් මාලික ගුණසේකර පවසන්නේ නිව් ඩයිමන්ඩ් නෞකාව මෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සඳහාත් මෙරටදීම නඩු පැවරීමට හැකියාව ඇති බවයි නමුත් නිව් ඩයිමන්ඩ් සිද්ධියේදී අර හඳුන් කිව්වා වගේ 400 ගාන දීලා නැවට යන්න දුන්නා අපේ නීතියේ තියෙනවා අපේ අඩ්මිරාල් ජුරිස්ඩික්ෂන් නැත්නම් අඩ්මිරාල් අධිකරණ බලය සම්බන්ධ පනතේ තියෙනවා මේ මරයින් පොලියුෂන් ප්‍රිවෙන්ෂන් ඇක්ට් එක නැත්නම් මුල්දු වෙරළ දූෂණය වීමේ පනත ලොම්බ 2008 අංක 35 යම්කිසි ඒකෙන් එනවනම් ප්‍රශ්නයක් සිවිල් වන්දිය සම්බන්ධයෙන් ඒක ඇසීමේ බලය තියෙනවා කියලා අපේ මහ කොළඹ මහාධිකරණය දැන් සාමාන්‍ය කොළඹ මහාධිකරණය කියන වාණිජ මහාධිකරණය තමයි ඒක බලය තියෙන්නේ දැන් එතකොට මේ පනතෙන් අපි කියමු මේ මම මේ කියන්නේ මේ MPPA පනතෙන් දීලා තියෙන ඒ පනතට බලය දීලා තියෙනවා අර ඇඩ්මිරල් ජුරිස්ඩික්ෂන් ඇක්ට් එක ඇඩ්මිරල්ටි ජුරිස්ඩික්ෂන් ඇක්ට් එතකොට අපිට රණ්ඩු දාන්න පුළුවන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහදපුර සඳහන් කර සිටින්නේ කොළඹ වරාය ආසන්නයේදී විනාශ වූ නෞකාවේ අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් පැවති බවයි. ගිනි ගැනීම ආරම්භ වන අවස්ථාවේදී එම නෞකාවේ තිබූ කන්ටේනර් සංඛ්‍යාව 1486ක්. එහි ඉන්ධන මෙට්‍රික් ටන් 300ක් පමණ තිබුණු අතර ඉදිරියේදී තෙල් විසිරීමක් සිදු විය හැකි බවට අනුමාන කෙරෙනවා. ඒ අනුව අතිවිශාල වන්දි මුදල් ප්‍රමාණයක් මෙරටට ගැනීමට හැකියාව ඇති බවත් නාවික ශාස්ත්‍රයේ විශේෂඥ අදහස වී තිබෙනවා. විශේෂයෙන් මෙම අනතුර හමුවේ ජීවිකාව අහිමිව සිටින ධීවර ප්‍රජාව සහ එම කර්මාන්තයේ ආශ්‍රිත පිරිස වෙත සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් ඔවුන් සඳහන් කර සිටිනවා. කෙසේ වෙතත් අදාළ නැව සම්බන්ධව මෙරට බලධාරීන්ගේ හැසිරීම සැක සහිත බව පසුගියදා පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් දැක්ුණා. මේ ඒ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දැක්වු අදහස්. මා දැක්ක සමහර ලියවිලි තිබෙනවා ලෝකේ මෙවැනි නැව් මහමුහුදේ විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ අපද්‍රව්‍ය යෙදුණු නැව් මුහුදේදී යම් අකරතැබ්බයකට මුහුණ දුන්නාට පසුව ඒවා මීට පෙර ඔය අප්‍රිකානු කලාපයේ මහමුහුදට ගිහිල්ලා එහි දූෂිත පාලකයන් අල්ලගෙන එහි ගිල්වා දපු ඉතිහාසයක් තිබුණු බව වාර්තා වී තිබෙනවා. ඉතින් සමහර අය සැකයක් මතු කරනවා ඒ අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වගේ අපේ රටත් එවැනි අපද්‍රව්‍ය සහිත එක් එක් බලධාරීන්ට විවිධ වර්ගයේ කොමිස් ලබා දෙමින් ගිල්වා දැමීමේ මුහුදු ප්‍රදේශය බවට ලංකාව පත් කරාද කියන සැකය සමහර විද්වතුන් විසින් මතු කරමින් තිබෙනවා. ඒ වගේම මේ නැව වරායන් කීපයකින් ප්‍රතික්ෂේප කර තිබියදී ලංකාව වරායට ගොඩබැසීම සඳහා අපේ මුහුදු සීමාව සඳහා අවසර ලබා දීන්නේ කවර පුද්ගලයෙක්ද ඒ සඳහා හේතු සාධක කුමක්ද කියන ප්‍රශ්නේ පිළිබඳව ගැටළු මතු කරමින් තිබෙනවා. මේ අතර MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන ලෙස වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ දීවයෙන් පිරිසක් අද ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරියයි. පෙත්සම් කරුවන් පෙන්වා දෙන්නේ නෞකාව ගිනි ගැඩීමෙන් එහි ප්‍රවාහනය කරමින් තිබූ අතිවිශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු ජලයට එක්වීමෙන් ප්‍රබල පාරිසරික හානියක් සිදු ඇති බවයි. එසේම ගිලමෙන් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් ලොස්කෝල්ස් විදේශ මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් මෙරට මුහුදේදී සිදු නාවික අනතුරට කනගාටුව හා සමාවිල්ලා තිබෙනවා.
මේ වන විට තම සමාගම සාගර පරිසරය සම්බන්ධ විශේෂඥ සේවාවන් ලබා ගන්නා බවද ඔහු ප්‍රකාශ කර ඇති අතර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් දීර්ඝ බවයි।